බොරු කරන්න එපා. බොහොම ඊළඟ අපේ ලොකු මහත්තයා දන්නේ මේ හරි නාඩගමක් තියෙන මේ සමාජයේ ඔන්න යන උත්සවයකට ගන්නවා පිඟානක්. ඉතින් අර කෑම දිගේ මේ අයියෝ බලපංකෝ කන්න දෙන්නේ නැන්නේ වෙජිටි මඩන පිඟාරන් දෙන්නේ ඔළුවට එකක්. තමුන් වෙජිටි නම් තමුන් එක පාඩුවේ ඉන්න ඕන. තමුන්ගේ සීලයන් මේ ලොකුවට කියනවා කන්න දෙයක් නැහැ කන්න දෙයක් නැහැ. ඇයි මේ බොරුව? බොහොම ආදරෙන් කියන්නේ ලස්සනට ඇදෙන්න. බොහොම ආදරෙන්. හොඳට ඇදෙන්නම් මේ තාත්තා. බොරු එපා. ප්‍රාණඝාතයෙන් මිනි මරන්න එපා සත්තු මරන්න එපා. ඒ කාලේ පෙත්තෙක් අල්ලන් ආවහම මේ තාත්ත බයිනවා. ඔක යාපන් හොක. බොහොම කුසේන් දරුව මරන්න එපා. බොහොම ආදරෙන්. ලස්සන ජීවත් වෙන්න. හොඳට ඇදෙන්න. බොහොම ආදරෙන්. නෙගටිව් එකට තමන්නේ නැද්ද ප්‍රොසස්? නෙගටිව්. කොල්පටව ටික අපේ සෑ ඉන්නවම ඈ. විවාහකයි ඉඳගත්. විවාහක විවාහ. විවාහ කට්ටි ඉඳගත්. කොල්පට අම්මෝ ඔක්කොම අවිවාහකයි. මාරයි ඈ. කෝ සුදුසු රට් එක මං සල්ලන් දින. තාම ගෙනාවේ නැහැ. ගත්තේ නැහැ. ඉන්වෙන්ටරි නැද්ද දන්නේ නැහැ. තියනවා තියනවා. හොදල නැහැ. පෙම්වතෙක් නම් හිටන් ඉන්න. පෙම්වතෙක් නොවේ නම් ඉඳගන්න. බොරු කරන්න බෑ අපා යනවා. පන්සිල් තාම aran තියෙන කැඩවල කඩා ගන්න නැතුව තල්ලු කරන් යන්න කොහොමරි. ඒකම ආරක් තියෙනවා. පෙම්වතෙක් නම් හිටන් ඉන්න. පෙම්වතෙක් නොවේ නම් ඉඳගන්න. කොමි සුරුට්ටු විතර උස කොල්ලුත් ඉන්න ඈ. වාඩි වෙන්න පව්. මං ඉතින් ප්‍රශ්නේ ඇවි නෑ එකක් ඉන්නවා නම් ඉඳගන්න දෙක තුනක් ඉන්නම් ඉඳන් ඉන්න කියන එක කිව්වේ නෑ. පවුනේ කොල්ලෝ අසන්නක පුතේ බොහොම ආදරණීය මතක් කිරීමක්. මේ ආද ප්‍රාණඝාතේ අපේ පිටකොටුවේ තියෙන ටෙලිකොම් එකේ පාලමුඩ පොලිසිය නංගිව ගැපුවා. පොලිසිය මල්ලි කෑලි පාට හිතාගන්නත් බෑ. සිරිසංගපෝ වගේ සිරිසංගපෝ බෙල්ල විතරනේ. එපා බොහොම ආදරෙන් කියන ලස්සන ජීවත් වෙන්න මරා ගන්න එපා. මං ඔයාට පන්ටත් ඇඩි ආදරේ කියලා ඒ පණ නසනකට දුක හිතෙනවා අපිට. බොහොම ආදරෙන් කියන ලස්සන ජීවත් වෙන්න ප්‍රාණඝාතේ යන්න එපා. මිනි මරා ගන්න එපා. බොහොම ආදරෙන් කරවල මස් මාළු කන්න හැබැයි බොරුවට නම් එක එක තියලා දාලා මම දැක්ක මේක හොඳටම ලංකාව පුරාම කියනවා මාළු මස් කන්ට බලංගුයි කියලා. මන් නම් හිතන්නේ අනුන්ගේ මේ වගේ ගලන ගඟටත් අපිට තියෙනවා අටපේකරේ පෙරහන් කඩයක් නේ පෑන් ගන්න. ඒ පෙරහන් කඩයක් ගන්න තියෙන අපිට කියයිද බුදුහාඳුර මාළු මස් කන්න අවසර. බුදුහාරන්ගේ ධර්මයේ බුදුහාර දේශනා කරා එක තැනක මගේ ගෙදර ජේතවනාරාමේ හතරමුළු වත ගන්න එපා ධර්මය ගන්න කියලා. හරියට හරිනේ. මේ විශේෂ දේවල් නෙවෙයි මාළු මස් කන එක. ධර්මානුකූල ජීවත් වෙන්න. බොහොම ආදරෙන්. ලස්සන ජීවත් වෙන්න. බොහොම ආදරෙන්. අදින්නා දානා වේරමණී සික්කා. ඊළඟටම එක දෙයක් කියන හිටපු ගමන් හැපිලා වෙවුලලා මැරලා වැටෙනෝනේ. ඒ මාළු මස්. දැන් මම අද දැක්ක මාංශලියා පැත්තේ තැනක අනේ වල වලේ වලක් තියෙනවා අර මැටි වලවලනේ. මේ හිඳිලා වතුර නැහැ. මේ මාළුන්ට කොටනෝ දාගෙන මාළු උඩ පයින්නවා. පව්. බොහොම ආදරෙන් කියන්නේ. කුකුල් මස් කනවනේ. කෑන්න මේ කිව්වා චිකන් පාර්ට්ස් කෑවට පව් නැද්ද කියලා ඇහුවා. මම කෝ කෑවහම මුස්ලිම් බුතේ කෑවා හාල් මැස්ස කෑමාද පව් කුකුල කෑවාවද පව්. මොකද උඹ කෙලින් ආපංගෝ මොකද්ද ප්‍රශ්නේ කියලා. මේ හාල් මැස්ස පොඩි සාද කුකුල් ලොකෝයි. මොකද්ද පව් වැඩි. මොකද කුකුල කෑවත් එකම හාල් මැස්ස කෑවත් එන උගලන් සාද උගලන් මිනිස්සු හරි මෝඩයි. හාල් මැස්ස ගොඩක් කන තනි කුකුලෙක් කෑන වැඩ වැඩ ඉවරයි. දැක්කනේ මිනිසුන්ගේ තරක. අර අපේ දෙන්නෙක් කව ඉන්නවද දන්නේ නැහැ හරි. පිළ පුතාලා දෙන්නෙක් කව. ආවේ නැද්ද මේ වැතර? බොහොම ආදරෙන් මේ ලස්සන තියෙන හොඳට ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා ලස්සන ජීවත් වෙන්න හොඳට හැදෙන්න ජීවිතය වරද්ද ගන්න එපා. බොහොම ආදරෙන්. මම එක දෙයක් කියන්නම්. අපි තමන්ගේ පණට ආදරේ වගේ තමන් අන්නුත් තමන්ගේ පණට ආදරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ කටහැරියා යාන්තම් එකම එක දෙයකට ලංකාවට නීති දාන්න බෑ. ලෝකෙම සහයෝගි නැතුව කියලා ඒක එක පැත්තක්. හැබැයි ඔය එක්සත් ජාතීන්ගේ ලොක්කො ටිකයි අර ආශයි මේ ආශයි මේ ඇන්ටි අර ඇන්ටි ඔක්කොම එනවා. දැන් මේ රණවිරු අර ලංකාව සුද්ධ කරලා දුන්නේ ඉන්න. ඔය ආචල වාචල ඉස්සර දිල්ලි ආපෝට් එකෙන් මෙයාට ශ්‍රී ලංකා කිව්වත් බයයි. අම්මේ තාත්තේ එක දෙයක් කියන්න මමත් ගියා වෙල්ල මුල්ලි වයිකාල්.
මේ වගේ දරුවෝ ඒ දරුවෝ සංආපු හැටි, ඒ අගල්ල ජීවත් වෙච්ච හැටි, ඒ දකින දේවල්, ඔය මහා ලොකු ඩයිස්පෝරා අරපෝරා මේ පෝරා ඒ දවස්වල එමිසි විඳ දුක ගැන කතා කරේ නැහැ. අන්න ඒකයි දුක. මානෙ නිකන් අපිට කවුරු කියා දෙන්න ඕනේ නැහැ. අපි දන්නවා ලෝකෙ ඇඩි හොඳට මානෙ නිකන්. ඒ මානෙ නිකන් දන්න හින්දායි අපි මේ ඉස්සර ලස්සනට ජීවත් වෙන්නේ. මේ වගේ ප්‍රශ්නයක් වෙන රටක ඇවිල්ුණා නම් එක ගමක 6-700ක් කොටන එක රැයට පුච්චනවා. අර කොහෙද රටක මන් දැක්කේ වීඩියෝ ක්ලිප් එකක් හදනවා හමුදාවෙන් ගහලා පාගලා මරනවා දෙන්නෙක්. අපි ඒ තරම් තුප්පැයි හමුදාවක් නෙමෙයි. ලෝකේ ඉන්න විනය ගරුකම රත්තරන් හමුදාව අපිට ඉන්නවා. බොහොම ආදර. ලස්සන ජීවිතේ. ඇවුනද කීප එක නෑනේ. හරි කැමති ඔබුදු පහන කන මෙතනට එවන ඔබුලුවන්න. බොහොම ආදරෙන් කියන්නේ අම්මේ ලස්සන ජීවත් වෙන්න මිනි මරා ගන්න. මම නම් හරි සන්තෝෂෙන් ඉන්නේ. මගේ තාත්තා මිනි මරලත් නේ. අපි පරම්පරාවේ කවුරුත් මිනි මරලා නෑ. මම හරි සන්තෝෂෙන් ඉන්නේ. මම මිනි මරන්න යන්නෙත් නෑ. මට අවශ්‍යත් නෑ. හැබැයි ඉතින් මම අතපය නම් දිගාරනවා ඊටපු ගමන්. කියන දේ අහන්න නැතුව නම් සිගරට් දීලා රකුල වුණා. මම බොහොම සැරයි. ලස්සන ජීවත් වෙන්න හොඳට හැදෙන්න ජීවිතේ වරද්ද ගන්න එපා. අදින්නා දානා වේරමණී සික්ඛාපද සමාදියාමි. අනුන්ගේ දේ ගැනීම. බිග්‍රේසරේම වඩිනවනේ හිටපු ගමන් බිග්‍රේසර්. සබන් හැමදාම අනුන්ගේ සබන් ගන්නෝනේ. ඊට ගෙන්නම් මල්ලි කියනවා. අතමාරු කරනෝනේ. අතමාරු තමයි හැමදාම. මේ ගමේ පොලිය දෙන කවුරු හරි ඇති. ඉන්නවනේ පොලිය දෙන කවුරු හරි. හැබැයි පොලියට අරන් වයින් දෙපා. එහෙමනේ. ලිය කිවිලි මුකුත් නැතුව 10% 20% ඕන තරම් දෙනවා. දීලා අරන් වයින් දෙපා. එන ගාපිය මේ ගන්න මෙච්චර ගන්නවා පොලිය. වැඩි කරන් බයින් දෙපා. එහෙම හොඳ නැහැ. එදින්දා වියදම් චාම් වෙන්න. ගෙයක් දොරක් හදන්න. අනාගත තිතිරිය පිංකුසල් කරන්න. කොහොමද නෝන වැඩක් නැහැ. අපෙච්චෙන් නික අලුත් ක්‍රමයකට ගිහලා නැහැ. කොණ්ඩේ ස්ටේට් කරලා නැහැ. නිකන් නාභිය පේන්න සාරියක් හැලත් නැහැ. එහෙම නියඳින්න ඉන්න කොට හොන්නලා දැන්. චාම් බොහොම හොඳයි මහත්තයෝ. බොහොම හොඳයි. එදින්දා වියදම් චාම් වෙයි. ඇඳුම් පැළඳුම එදින අම්මෝ තඩියට ගිහ හදනවා. BOC එක 105 ගන්නවද? බලන් ඉන්නේ ගන්න දෙන්නකම්. අනේ අවුරුද්ද කොහොමද අල්ලු කරලා 105 ගන්නවා. 13000 කැපෙනවා. කණ්ඩත් නැහැ බොණ්ඩත්. 105ම් කරු දෙයක්ුත් නැහැ අන්තිමට. චාම් වෙන්න. ගිහ හදනවා අම්මෝ ටයිල් කරලා ටොයිලට් එකට අහිං කරලා. බුරුෂ් ගාලා නබුලම් බඩ යනකොට. කොමට් එකට දඩස් ගාලා. ඇයි මේ ණය වෙන්නේ බොරුවට? බොහොම ආදරෙන් චාම් වෙන්න පුළුවන් තරම් අම්මේ ලස්සන චාම් වෙන්න බොහොම ආදරෙන් කියන්නේ. ඉදින්දා වියදම් චාම් කරගන්න. අන්දිනේ ඇඳුම හරියට මෙන්න මේක මතක තියාගන්න. ඇඳුමේදී කාන්තාව විශේෂයෙන් 16න් දුව පැනලා ගියොත් 16න් කෙල්ල පැනලා ගියොත් එයා 17න් බබෙක් හැදුවොත් එයාගේ දුවත් 16න් පැනලා ගියොත් 33 වෙනකොට මුල් පැනලා ගිය එක්කන ආච්චි වෙලා නැද්ද? ආච්චි වෙලා ආච්චි ආච්චි වෙන්න ඕන. ආච්චි ළඟින් ඉඳපෑ ත්‍රී කෝටා. දැන් මේ දවස්වල අඳිනවා ආච්චිලා මේ වඩික පටනේ කෑල්ල රැලි කරලා මෙහෙම. ඒක අඳිනවා. ජොකින් යනවලු ජොකින්. මේ දෙයියනේ ගෙදර අතපා ගාලා මල් ගහක් අදලා මල් කැඩුවා. ඇයි මේ? මොනාද මේ නාඩගම්? අර සින්දුවක් කියන්නේ විචූර්ණ නාඩගම්. අනේ මම අහගන්න. බොහොම ආදරේ. ඉදින්දා වේදන් චාම් වෙන්නම් මේ. අඳින්නේ පදින්නේ තමුගේ වපසරියට ජීවත් වෙන්නේ. එදින්දා වේදන් චාම් කරගන්න, ගේතරක් හදාගන්න, අනාගත ඉතිරි කරන්න, පින් කුසල් කරන්න. බොහොම ආදරෙන් පින් කරන්න. කොළපැටව අවුරුද්දක් යන කොළපැටව ත්‍රිවිල් එකක් ගන්න. පැහැදිලිනේ? ත්‍රිවිල් එක ගෙදර තියන්. තියලා ෆිනෑන්ස් එක ගෙවන්න. අවුරුදු පහක් ගියාම ලක්ෂපතියද නැද්ද? ලක්ෂපතිය. සාදුනම් කියයි. කැඩිය කොච්චර වැඩ තියෙනවද අපිට? හෑන්ඩ් ෆෝන් එක ගන්න එළියට. සාක්කුවෙන් ෆෝන් නැද්ද? හරි අන්න ෆෝන් එක හයි කරන්න. තග්ගා වෙලා යනවා මට. හයි කරන්න. ජය දුන්නට ගන්න ෆෝන් එක. ඉදින්ද අවියදම් කියන්නේ කතා කරන්න. ඔබ අන්න බලන්න
1900යි. මගේ දිවිල් මල්ලිගේ ෆෝන් එක 45යි තත්ටිට. ඌවිතම ගහන් බිම ඇතෑරියාම ඉවරයි. මේක කෝල් එකගෙනවා නම් ඇත්තේ වෙන මොනවාදයි නාඩගම්. එපා චාම් වෙන්න හම්බ කර මේ බොහොම ආදරෙන් කියන්නේ බොහොම ලස්සනට ජීවත් වෙන්නේ. එදින්දා විතරම් චාම් කරගන්න ගියත් දොරක් හදන්න අනාගත ඉතිරිය පින්කුසල් කරන්න. අදා දෙයි මරු පින් කරගන්නේ. බොහොම ආදරෙන් කියන්නේ. ලස්සන ජීවත් වෙන්න. කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමේ. ආදරය සුන්දර වරදකි. ප්‍රේමය නම් මන රංජිත වේ නන්දිත වේ. ඒ එදා මෙදා අලුතින් එකක් ඇවිල්ලා ආදරේ අහස තරම් කැඩුනාම් පොළවේ පස් කන තරම් අත්තම්ම බයින උදීනම් ෆෝන් එක මේකේ කනේ ගහගෙන හත්තලාමේ. ඉතින් ආච්චි කාලේ ෆෝන් තිබුණේ ආච්චි කාලේ 100යි. ඉතින් 100 පිට පහක් විතර ලියලා දෙනවා සතියක් විතර බලා. ඒ අලුත් ඕගෙක ජීවත් දැන් ඔන්න උදේ වාන්දරකෝ දැන් ඔන්න දැන් කෙල්ලෝ ඉන්නවනේ. නෑයි කොල්ලෙක්ව සාදු ඔයාගේ බණකේ තමයි අපි යාළුනේ දැන් ආවුදු 6යි කිව්වා. බබාලා දෙන්නේ කිනෝක තුමිනියත් ඉක්මනට ආද බං කියලා. දැන් නම්බරේ දැන් ඔන්න බණේදී යාළු වෙනවා. සංඥා පුවත් වලින් නම්බරේ දෙන්නේ 0යි 7යි 1යි 6යි සංඥා පුවත් වලින් දෙන්නේ දීලා ඔන්න නම්බරේ හරිය නම්බරේ දාගත්ත කොහමද? නෑ කියලා. කොරෙන් කියනවා මේ මම බණේදී අම්බුනේ. ආයා අන්තිප. දැන් උදේ GM good morning යව්වා එකයි. දවල් දාන මේ ඔකේවත් මොකද මෙච්ච කාලේ සාගතින් හිටියේ. ඔලයට හොරෙන් කෝට්ටේ ෆෝන් එක ගැටන් ගහන දෙය ගන්නම් ඈ. දැන් ඕවිල්ලා ගිහින් දවස් තුන හතරෙන් දවසේ පහට ආනවා උදේ ඈ good morning කක්ක කොරාද. දින 900ක් යාළු වෙලා හිටියොත් දින 800ක් මේ ෆෝන් එකේ මුන්ට වෙන වැඩක් නෑ වෙන. අලි මාදිවට කොටි කියලා හච් එකෙන් 200 පැකේජ් එකකුත් දීලා මාතරම 200යි. මේ මේව ඇයි මේ? මේ සීමා කරගන්න. ලස්සන පවර් ජීටියක් ගෙවන්න. බොහොම ආද. හදිසියෙන්වත් මේ කෝල් එකේ වේටින් වුණොත් ඒව නෝන එනවා අන්ට්‍රෝප් ඉඳන් කොළඹට ලයින් එක දිගේ. පවර් ජීටිය වරයි. දැන් අපේ නේවිගේ ලොකු මහත්තයා නෝන බඳින්න ඇති. සානේ මගු ම ඔපරේටර් ඔපින් රාජකීය විද්‍යාවක් ගාලා රාජකීය විද්‍යාවක් ගන්නයි මගුල් ගියක් නේ මල්කු මාරියෝ දෙන්නයි මල්කු මාරියෝ ලස්සන ෆොටෝ එක අද එහෙමනේ ලස්සන මගුල් ගියකුත් ගන්න ඇති නය නය නෑනේ නෑ අද අම්මෝ මනමාලි අනේ මගුල් විතරිය වඳුර ගන්න බෑ ඒකිට මම්මේ අම්ම වඳුර ගන්නත් බෑ අම්මා දඩි කොණ්ඩියක් දාලා මාලක් ගාලා යානික වනමල් වගේ දැන් ඔන්න දැන් මගුල් ගෙදර මල් කුමාරියෝ 7යි මල් කුමාරියෝ 7යි දෙවෙනි මනමාලියෝ 7යි දෙවෙනි මනමාලියෝ 7යි මූන් ටික දාලා ලොරියක් කරගෙනම ගිනියන් ඔව් යව්වා ඊට පස්සේ කේක් කෑල්ලයි අරකයි මේකයි ෆොටෝ ෂූට් කියයි අරවා කියයි මේවා කියයි මුන් දෙන්න අන්තිමට hina වෙන්නේ මගුල් පුරේට ආ ජීවිතේට hina වෙන්නේ ඇයි පොහ පඩි දවසට ගෑණි දැක් පඩි දැක්කම ගෑණිව පරක් කණ්ඩි හිතෙනවා පඩියම් වාගේ ගෙරින් එකට කැපෙනවා ඊළඟට තව එකක් තියනේ අපි නේවිගේ ලොකු මහත්තයා කාලේ නෝනට දියරේ දියන්දුවේ නෑනේ ඔයදින් හොල්ලක මැද්දේ දැන් මේ ගොයින මේකක් අඳනවනේ වෙන්න මේ මම අපි නෝන නාන්න මේමයි රෑවතට ගොයින මේකක් නේ මුණ්ඩ පිස්සු දැන් අලුත් එකක් පටන් අරන් අත්තම්මල 60ක් මහන් යනවා මගුල් කිවල් වල මෙහෙම පටි 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 ගහලා ඒක දිගපටිය ලස්සන පොඩි උන් නටන ගමන් ගිල ජාති කොටිය අදිනවා අත්තම නිකන් කම්පියුටර් වගේ නඩන් ඉන්නවා සැට් ගැලවිලා. ඇයි මේ? මේ ලාංකික නේද අපි? අපි ශ්‍රී ලංකා. අපි කලවම් ඇද්ද ශ්‍රී ලංකා නෙමෙයි. ලස්සනට ජීවත් වෙන්න අම්මේ. සාරියෙන්ද තැඟින් භාගයක් එළියේ. නාවි එළියේ. රතවාන පොලිසියෙන් කියන නඩු අඩු කරන්න කියලා. විලියෙන් අංකල් ලෝක දියා බලන්ගේ ඩෝංගල් අප්පෝ ලයික් කරනු වීල් එක. චාම් වෙන්න. මේ ඇති මේ යාන්තම් මෙහෙමවත් මේ සිවුරු දාන් ඉන්නවා මේ ආවුරු ගොල්ලෝ මේ උපාසක නර නාටකක් බොහොම ආදරෙන් කියන්නේ ලස්සන ජීවිතෙන් හොඳට හැදෙන්න වරද්ද ගන්න එපා ජීවිතේ සුන්දර වූ පෞල් ජීවිතයක් ගෙවන්න අසුන්දර කරගන්න එපා ජීවිතේ බොහොම ආදරෙන්
ලස්සන්න ජීවත් වෙන්න. වරද්ද ගන්න එපා. ඊළඟට දකින දකින කාන්තාව තමුන්ගේ කරගන්න ගිහිල්ලා ජීවිතේ වරද්ද ගන්න එපා. කොහොම ආදරෙන් කියන්නේ.